ජීවිතයේ විඳින සුන්දරත්වය අපේක්ෂා කරන ප්‍රියකරන සහ සුන්දර වෙන්න උත්සාහ කරන කාලයක තමයි අපි මේ ගත කරන්නේ. ඉතින් මේ කාලේ ලස්සන දේවල් දකීදී ඔබේ තියෙන සුන්දරත්වය තව තවත් අපවත් කරගන්න ඔබට කැමැත්තක් ඇති. සමහර වෙලාවට මේ කාන්තාව වෙන්න පුළුවන්, පුරුෂ පාර්ශවයේ කෙනෙක් වෙන්න පුළුවන් ඔබ. ඔබ හැම කෙනෙක්ටම වගේ තියෙන ගැටලුවක් තමයි මේ අපේ ශරීරයේ සමහර ස්ථාන අව පැහැගැන්වෙනවා. විශේෂයෙන්ම වැලමිට, දණිස්, කිහිලි, කිරි වගේ ප්‍රදේශ අව පැහැගැන්වුනහම සමහර වෙලාවට අපි සමහර ඇඳුම් පැළඳුම් අපිට සරිලන විදිහට සෝදානම් කරගද්දි මේ ගැන හිතලා සමහර ලස්සන දේවල් අපිට පරිහරණය කරන්න බැරි වෙනවා. හැබැයි ඒ ගැන දුක් වෙවි ඉන්නාට වඩා අපිට මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්. මේ ගැන අපි කතා කරන්න හිතුවා ක්‍රිස්ටල් ස්කින් ක්ලිනික් එක එකතු වෙලා අපිත් එක්ක ඉන්නවා ඔබ ආදරය කරන ඒත් එක්කම හැමදාමත් ඔබේ රූප පිළිබඳව කතා කරන කෙනෙක් ප්‍රොෆෙසර් රමණි අසකුල්රත්න මහත්මිය අපිත් එක්ක ඉන්නවා. අයබෝන්. අයබෝන්. මුලින්ම දැන් මම පුංචි හැඳින්වීමක් කරා අපි අද කතා කරන්නේ මොකක්ද කියලා. අපි අද කතා බහ කරන තේමාව මොකක්ද කියලා. දැන් ඔබතුමියට පුළුවන් කතා කරන්න. සාමාන්‍යයෙන් බොහෝ දෙනාගේ අපි දකිනවා මුහුණ බොහොම සුන්දරයි. පැහැපත් සිරුරේ සම වුණත් පැහැපත් සමක් තියෙනවා. හැබැයි වැලමිට දණිස්ස ටිකක් අව පැහැගෙන වෙලා. ඇයි එහෙම වෙන්නේ? ටිකක් නෙමෙයි සමහර වෙලාවට අපි දකිනවා ගොඩක්ම අව පැහැගෙන වෙලා. ඉතින් මේක ඇත්තටම කෙනෙකුගේ ලස්සනට ගොඩක් හානිකර දෙයක්. ඊට හේතුව විදිහට ප්‍රභා අපිට කියන්න පුළුවන්. මොකද මේ සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ශරීරයේ හැමතැනටම වගේ මේද ග්‍රන්ථීන් පිහිටලා තියෙනවා, ඔයිල් ග්ලෑන්ස්. එතකොට මේවා පිහිටලා තියෙන නිසා අපේ සම අපි නිරෝගී සමක් විදිහට නැත්තම් ලස්සන සමක් විදියට සමේ තෙතමනය ඒ වගේම සෆල්නස් එක නිරෝගී බව පේනවා අපිට. විශේෂයෙන් දණිස සහ වැලමිට ප්‍රදේශයේ මේද ග්‍රන්ථීන්ගේ පිහිටීම අඩුයි. ඒ නිසා අධික ලෙස වියලීමකට භාජනය වෙනවා ඒ ප්‍රදේශය. අපේ විතරක් නෙවෙයි හැම මිනිසෙකුගේම ඒක ඒ විදිහයි. ඉතින් මේ අධික ලෙස වියලීමට භාජනය වීමත් සමගම ඒ වගේම අපි ඒ ප්‍රදේශ තමයි වැඩිපුරම මේ ඇතිල්ලීමකට භාජන. අපි මේසයක් උඩ අත තිබ්බත් අපි බිමට පහත් වෙලා වැඩක් කරන්න ගියත් දණහිස තමයි බිමට තියන්නේ. ඒ ඇතිල්ලීම නිසාත් මේ කළු පැහැගන්වීමට නැත්නම් අව පැහැගන්වීමට භාජනය වෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් අප වගේ රටක ජීවත් වෙන අයට අධික හිරු රශ්මියක් වැටෙනවා. මේ වියලි සමට මේ හිරු රශ්මිය වැටෙනාම තවදුරටත් අව පැහැගන්වීම වැඩි වෙනවා වගේම අර වියලි ගතිය වැඩි වෙනවා. ඉතින් මේක දිගටම අපි නොසලකා හැරියොත් හැම යෑම වගේ නිකන් හැම යන ගතියක් වගේ තියෙනවා. ඒ වගේම මේකට හේතු විදිහට තව කියන්න පුළුවන් අපි දන්නවා අපි දැන් මෙහෙම අත නමනවා දිගාරිනවා කකුල් නමනවා දිගාරිනවා ඒ ජොයින්ට්ස් වලින් අපිට වැඩිපුර සම ටිකක් මෙතන පිහිටලා තියෙනවා වැඩිපුර ඇලවන්ස් එකක් වගේ. නැත්තම් දැන් අපි මෙහෙම කරනකොට මෙතන ලස්සනට අතේ මේ තියෙන විදිහටම හැම තියෙනවා. දිගාරපු ගමන් එතන කොටසක් ඉතුරු වෙනවා. දණිස්සෙත් ඒකයි. ඒක ස්වභාව ධර්මයෙන්ම අපේ ශරීරේ පිහිටපු දෙයක්. එතන වැඩිපුර සම ටිකක් එකට එකතු වෙලා ටිකක් රැලි ගතියක් වගේ නේ තියෙන්නේ. එතන කොහොමටත් අනිත් සමට වැඩි එතන පැහැය වැඩි. ඉතින් මේ தත්ත්වය නිසා තමයි ගොඩක් වෙලාවට අධික වියලි බව මේද ග්‍රන්ථීන්ගේ අඩුකම ඒ වගේම අපේ රටේ තියෙන අධික හිරු රශ්මිය වගේ දේවල් නිසා ඒ වගේම ඝට්ටනය වීම නිතරම නිසා තමයි මේ අව පැහැගැනීම වෙන්න පුළුවන්. මේ වැලමිට දණිස්ස විතර ලීකිලි වගේ ප්‍රදේශත් අව පැහැගෙන වෙලා මේ වගේ තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි කියලා දැන් ඔබතුමේ බොහොම හොඳට පැහැදිලි කරා. දැන් වැලමිටට දණිස්සට එහෙම වෙන්නේ ඇයි කියලා, වැල්ලට කිහිලි කිලි වලට අව පැහැගෙනවීම වෙන්නේ ඇයි කියලා අපි කතා කරමුකෝ. ඔව්, ඒකත් විශේ෷ කාරණයක් තමයි. විශේෂයෙන් ගැහැණු අය වගේම පිරිමි අයටත් මේ තත්ත්වය ගොඩක් විදියට බලපානවා කියලා අපි දකිනවා. ඒට හේතුව විදියට විශේෂයෙන් කියන්නට ඕන ඒක සමහර අයට පරම්පරාවෙන් එන දෙයක්. ඒ සම කොහොමටත් ඒ ප්‍රදේශවල කියලා ප්‍රදේශයේ එහෙම නැත්නම් කිහිලි ඉකිලි ප්‍රදේශ ටිකක් සාමාන්‍ය හැමට වැඩිය කළු පැහැට හැරිලා තියෙන්නේ. ඊට අමතරව ශරීරයේ තියෙන අභ්‍යන්තරික රෝගී තත්ත්වයක් ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් කියලා. ඒ රෝගී තත්ත්වය අපේ ශරීරයේ තියෙනකොට
අනිවාර්යෙන්ම ගෙල ඒ වගේම කිහිලි ඉකිලි ප්‍රදේශ උඟක් කළු පැහැයක් දක්වනවා සමහර වෙලාවට අපි දකිනවා බෙල්වට් එකක් වගේ කළු පාට. ඉතින් මෙය ඉතාමත්ම දකින්නට අප්‍රිය කරන දෙයක්. ඒ වගේම යම්කිසි කෙනෙකුගේ ගැහණු පිරිමි වගේ ભેදයකින් නැතුව තමන්ගේ ආත්ම විශ්වාසය නැති කර දාන දෙයක්. සමහර වෙලාවට සමාජයේ ස්වාමි පුරුෂයා ඉදිරියේ එහෙම නැත්නම් සමාජයේ භාර්යාව ඉදිරියේ නැත්නම් සමාජයේ ඉදිරියේ අපේ තියෙන අර අපේ ලස්සන මූණක් කොච්චර තිබුණත් අර ඒ ප්‍රදේශවල තද කළු පැහැය නිසා අපිම අසරණ වෙන තත්ත්වයකට ගොඩාක් වෙලාවට අපි අද දකිනවා මේ තත්ත්වේ. ඉතින් ඒව එනවා ඒ වගේම හෝමෝන අසමතුලතාවයක් නිසා. ගොඩක් අය හිතනවා මේ කුණු හිටලා කියලා. එහෙම නැත්නම් අත්ලයට දාඩිය දැමීම නිසා කුණු හිටලා කියලා. ඇත්තටම ඒ දූවිලි වලින් අපවිත්‍ර දේ වලින් යම් කිසි ප්‍රමාණයකට අවපැහැගෙනනවා තමයි. නමුත් අපි ස්නානය කරනකොට අපි පාවිච්චි කරන මේ කුණු දූවිලි අපවිත්‍ර ඉවත් කරන දෑ තුළින් ඒව අයින් වෙනවා. නමුත් මෙම தත්ත්වය එහෙම කියලා තේරුම් අරගෙන හිටියොත් එන්න එන්න බැරෑරුම් தත්ත්වයකට භාජනය වෙනවා. දැන් එහෙම හිත හිත සමහර වෙලාවට මානසිකව බෑද වැටිලා ඉන්න පුළුවන් මෙවැනි තත්ත්වයන් නිසා. හැබැයි තවත් හිත හිත ඉන්න කාලේ නෙමෙයි මේ. අපිට ක්‍රියාත්මක වුණොත් ඒ අවපහැගැන්වීම ආම කරගන්න දෙයක් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔබ ආයතනයේ සූදානම් කළ තියෙන විශේෂිත ප්‍රතිකාර ක්‍රම මොනවද? ඒ ප්‍රතිකාර ක්‍රම අපි හඳුනගමුකො. ඔව් ප්‍රභා, ඇත්තටම ඔයා කිව්වා වගේ ඒවා හිත හිත පසුතැවිලි වෙන්නවත් දුක් වෙන්නවත් ගේට මේ මුළු ගැන්විලා ඉන්නවත් කාලේ නෙමෙයි මේක. හැම දෙයකටම විසඳුමක් තියෙන කාලයක් මේක. තාක්ෂණය, විද්‍යාව, ඒ වගේම මේ බෙහෙත්, මෙඩිසින්, ඒ හැම දෙයක්ම ඉදිරියට ගිය කාලයක්. ඉතින් අපි ඒතෙන් සොයාගෙන යන්නට ඕන. විශේෂයෙන් අපේ ආයතනයේ අපි ඒකට විශේෂ වෛද්‍යවරු කණ්ඩායමක් ඉන්නවා. එතනදී අපි විශේෂයෙන් මොන කියන්නේ අපි ඒක ගැන ඩයග්නෝස් කරලා මේක රෝගී තත්ත්වයක්ද නැත්නම් සම මතු පිට එහෙම නැත්නම් පාරම්පරිකව තියෙන දෙයක්ද කියලා හඳුනා ගන්නවා. ඒ හඳුනගෙන ඊළඟට අපේ තියෙනවා ෆිසිකල් එක්ස්ෆෝලියේෂන්ස්, ඒ වගේම කෙමිකල් එක්ස්ෆෝලියේෂන්ස්, ඒ වගේම මෙකැනිකල් එක්ස්ෆෝලියේෂන්ස්. සාමාන්‍ය අතින් කරන්න පුළුවන් දේවල් එහෙම නැත්නම් කෙමිකල්ස්, කෙමිකල්ස් කියන්නේ ස්වභාවික බ්ලීච් වර්ග, ස්වභාවික අම්ල වර්ග භාවිතා කරලා, ඒ වගේම මෙෂින්ස් වර්ග විවිධ යන්ත්‍ර සූත්‍ර අනුගමනය කරලා, ඒ වගේම තාක්ෂණයේ ඉතාමත්ම ඉදිරියට ගිය කාලෙක අපි ලේසර්ස් ජාති පාවිච්චි කරනවා විවිධ මෙහම ලයිටින් කරන්න. ඉතින් ඒ වගේ දේවල් භාවිතා කරනවා අපි මේ තත්ත්වේ නැති කරන්නට. ඒ වගේම ශරීර අභ්‍යන්තරයේ විශේෂ රෝගී තත්ත්වයක් තියෙනවා නම් විශේෂඥ වෛද්‍යවරුන් වෙතට ඒගොල්ලන්ව යොමු කරලා ඒ අවශ්‍ය බෙහෙත් ලබලා දෙන්න. අනිවාර්යයෙන්ම පිටතින් සහ පිටත කරන ප්‍රතිකාර වගේම ශරීර අභ්‍යන්තරයට බෙහෙත් වර්ග අත්‍යවශ්‍යයි. මම අර කිව්වා වගේ රෝගී තත්ත්වයක් නිසා හුඟක් වෙලාවට ඒ වගේම මහතායට මේ තත්ත්වය ගොඩාක් බලපානවා. ඒ මහත් වෙන්න තමයි වෙනකොට තමයි මම කිව්වා අර ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ඒක හඳුනා ගන්න ඕන අපි. ඒ හඳුනගෙන තමයි අපි ඒවට අවශ්‍ය ප්‍රතිකාර කරන්නේ. දැන් ඔය වගේ විශේෂිත ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙනවා වගේම නිවසේ ඉඳලා මේ වගේ තත්ත්වයන් මගහරව ගන්න දැන් තමනුත් වෙස්සෙන්න අවශ්‍යයිනේ. ඒ වගේ අවස්ථාවල මොනවද අපිට නිවසේදි කරන්න පුළුවන් සරල ප්‍රතිකාර? ඔව්, සරල ප්‍රතිකාරම කීපයක්ම තියෙනවා කරන්නට පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රභා අපිට අඳුන ගන්න ඕන ස්වභාවිකව අපේ සම කියන්නේ වර්ණය ලස්සන කරන්නට පුළුවන් ආම්ල වර්ග අඩංගු විවිධ දේවල් තියෙනවා. උදාහරණයක් ගත්තොත් දෙහි. දෙහි වල තියෙනවා සිට්‍රික් ඇසිඩ් කියන එක. ඒ වගේම කිරි. කිරි වල තියෙනවා ලැක්ටික් ඇසිඩ් කියන එක. මේ දෙක අපිට එකතු කරනවා. එක්කෝ අපි යෝගට් නැත්නම් මී කිරි හැන්දක් වගේ එකට පාවිච්චි කරලා ඒකට දෙහි ගෙඩියක ඉස්ම දානවා. ඒ දෙකම භාවිතා වෙන්නේ අපි ඉස්සර කාලේ කියන්නේ ඔය ආච්චිලාගෙන් එහෙම ඇහුවම කළු පාටයි මේ මොනවද කරන්නේ මේ වැලමිට දෙහිලෙල්ලක් ගන්නෝගේ කියලා කියන්නේ විසිකරන දෙහිලෙල්ලක් පාවිච්චි කරලා අයින් කරන. එතකොට ඒගොල්ලෝ ඒ දැනුවත්ව නෙවෙයි ඒකෙන් දැකලා තියෙනවා එහෙම කරනකොට හැම පැහැපත් වෙනවා කියලා. ඉතින් මේක මේ මිශ්‍රණයක් අපි හදා ගන්නවා. ඒකට අපි කස්තුරි කහ නැත්නම් අමු කහ ස්වල්පයක් ඒක විස බීජනාශකයක් විදිහට එකට එකතු කරලා අපි ඒක පේස්ට් එකක් විදිහට හදලා බෙල්ලේ දෙපැත්තේ එහෙම නැත්නම් අත්තට එහෙම නැත්නම් ඉකිලි ප්‍රදේශය ආලේප කරලා විනාඩි 20ක් ඉඳලා
සොදලා ඉවත් කරන්න ඕන. ඔබට ඉතාමත්ම පැහැදිලි වෙනසක් තේරෙනවා. ඒක පිටති. නමුත් ශරීර අභ්‍යන්තරයේ ලෙඩක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒකට බෙහෙත් වැටෙන්නට ඕන. ඊළඟට පුළුවන් ඉතාමත්ම පහසුවෙන් කුස්සියෙන් හොයාගන්නට පුළුවන් අර්ථපරගෙඩියක්. ඒක තියෙනවා අතපල්වල කෙටක්ලෝස් කියලා විශේෂ එන්සයිමයක් හැම බ්‍රයිටන් කරන්න පුළුවන්. ඉතින් ඒක ඉස්ම ටිකක් අපි ග්‍රේට් කරලා අරගෙන ඒක ආලේප කරලා තියලා විනාඩි 20කින් හේදුවම සාමාන්‍ය ඔබට ඕන නම් හැම බ්‍රයිට් කරගන්න දීප්තිමත් වෙනමක් එන්න ඒකේ ලොකු වෙනසක් එනවා කියලා දකින්න පුළුවන්. දැන් මේ වගේ සත්කාර අපි නිවසේදී කරනවා නම් සාමාන්‍යයෙන් දිනපතා කිරීම සුදුසුද සතිපතා කිරීම සුදුසුද කොහොමද අපි මේ දේවල් යම් ක්‍රමානුකූල පිළිවෙතක් තියෙන අවශ්‍යයි. ඒකත් විශේෂයි ප්‍රභා. ගොඩක් දැන් අපි කියනවා ස්වභාවික දේවල් කියලා ඇලෝවේරා ගන්න පුළුවන් ඇලෝවේරා පිත්තක් අරගෙන ජෙල් එක. නමුත් විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ දේවල් පවා අසාධිමකතාවයන් වෙනවා හුඟක් අයට. කොච්චර අපි ස්වභාවික දෙයක් වුවත් දෙහි ටිකක් මුණ ගෑව ගමන්ම නැත්තම් අතට ගාව ගම අධික දැවිල්ලක් ඇති වෙලා සමහර වෙලාවට බිබිලි තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා එකපාරම මේවා අත දබලන්න යන්න එපා. ඒකත් කියන්න ඕන. සමහර අය ස්ක්‍රබ් භාවිතා කරනවා. එහෙම නැත්තම් මම දැක්ක දවසක ටීවී එකේම පෙන්නනවා එක්තරා ශිල්පිනියක් මේ පියුමික් ස්ටෝන් එකක් ගෙනල්ලා බෙල්ල කළුවට ගන්න කියනවා. ඒක අතුල්ලන්න කියනවා. පියුමික් ස්ටෝන් එක ඇත්තටම රටිපතුලේ තියෙන අධික ගොරෝසුකම ඉවත් කරන දෙයක්. දැන් මෙතන ඒක ගෑවම තවදුරටත් සිනිඳුකම තවදුරටත් තත්ත්වේ බැරෑරුම් වෙනවා මිසක් ඒක හොඳ අතකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ස්ක්‍රබ් වර්ග විවිධ මේ රළු දේවල් ඇතිලීමෙන් බෙල්ල දෙපසට ඒ වගේම අත්යට සහ ඉකිලි ප්‍රදේශයට වලකින්න ඕන අර දේවල් උනත් ඉතාමත්ම තමන් අතද බලලා ඊට පස්සේ භාවිතා කර. අපිට මේ ගැන කතා කරනකොට වැඩිදුර ඔබට ක්‍රිස්ටල් ස්කින් ක්ලිනික් හරහා ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඔබේ මේ තියෙන අවපැහැගැන්වීම් පාලනය කරගන්න වළක්ව ගන්න. ඒ වෙනුවෙන් ඔබට කතා කරන්න පුළුවන් උන්ට දුරකථන මාර්ගයේ විවෘතයි තිරේ දිස්වේ විදුරකථන අංකය 0117 499 299 කියන දුරකථන මාර්ගය. ඒ වගේම ඔබට යන්න පුළුවන් උන් මුණ ගැහෙන නම්බර 47N1 ගාඩුපාර බම්බලපිටිය කොළඹ 4 කියන ලිපිනේ තමයි ඔවුන්ගේ ආයතනය පිහිටලා තියෙන. ඔබට යන්න පුළුවන් ක්‍රිස්ටල් ක්ලිනික් වෙත. එමනම් බොහොම ස්තුතියි ඔබතුමියට අද අපිත් එක්ක එකතු වුණාට ලස්සන ගැන කතා කරලා. ස්තුතියි ප්‍රභා.